සාමාන්‍ය සමයේ 27 වන සතිය බදාදා පළමුවන කියවීම ශුද්ධ පාවුලුතුමන් විසින් ගලාතිවරුන්ට ලියන ලද හසුනෙන් ගත් කොටසකි. දෙවන පරිච්ඡේදයේ 1-2 දක්වා 7-14 දක්වා. අවුරුදු 14කට පසු මම බාර්නබස් සමග තීතස් ද කැඳවාගෙන නැවත ජෙරුසලමට ගියමි. මා එසේ ගියේ මට දේව මඟ පෙන්වීමක් ලැබුණු බැවිනි. මා විජාතීන්ට දේශනා කළ සුභ අස්න එහි සිටි ප්‍රධානීන් ඉදිරියෙහි රහසිගතව තැබිමි. එසේ කළේ මා පෙර කළ දැන් කරන සේවය නිෂ්ප්‍රභ නොවන පිණිසය. අනෙක් අතට චර්මඡේදනය ලත් අයට සුභ අස්න දේශනා කිරීමට පේදුරුට භාර වූවාක් මෙන් චර්මඡේදනය නොලත් අයට එය දේශනා කිරීම මට භාර කරන ලද බව ඔවුහු පිළිගත්හ. චර්මඡේදනය ලත් අයගේ ප්‍රේරිතයා වශයෙන් පේදුරු පත්කළ තැනන් වහන්සේම විජාතීන්ගේ ප්‍රේරිතයා ලෙස මා පත්කළසේක. මේ සේවය මට භාර දුන් බව පිළිගත් සභානායකයන් වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අතදී බර්නබස්ද මාද පංගුකාරකමට පිළිගෙන විජාතීන් වෙත අපද ජුදෙව්වන් වෙත ඔවුන්ද යා යුතු යයි තීරණය කළහ. ඔවුන් අපෙන් කළ එකම ඉල්ලීම නම් දිළිඳුන් සිහිකරන ලෙසය. මා කරන්න ආශාවෙන් සිටියේත් එයමය. පේදුරු අන්තියෝකියට ආ විට ඔහු වරදක් කර තිබුණ බැවින් මම එලිපිටම ඔහුට විරුද්ධ වීමි. ඒ වරද නම් ඇතැම් අය ජාකොබ් වෙතින් එන්න ප්‍රථම ඔහු විජාතීන් සමග ආහාර වැළඳූ නමුත් ඔවුන් පැමිණියාට පසු චර්මඡේදනවාදීන්ට බයව පසු බැස වෙන්ව සිටීමයි. ඔහු සමග අනෙක් ජුදෙවරුද චපල ලෙස ක්‍රියා කළහ. බර්නබස් පවා ඔවුන්ගේ චපලකමින් මුලාවිය. එහෙත් ඔවුන්ගේ හැසිරීම සුභ අස්නේ සත්‍යයට පටහැනි බව දුටු මම මුළු සමූහයා ඉදිරියේ පේදුරුට මෙසේ කීවෙමි. ඔබ ජුදෙවරයකු වනු නමුත් ජුදෙවරයකු සේ නොව විජාතියකු සේ ජීවත් වූහිය. එසේ නම් විජාතීන් ජුදෙවරුන් සේ ජීවත්විය යුතු යයි ඔබ ඔවුන්ට බල කරන්නේ කෙසේද? දේවවාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. සුවිශේෂක ලූක්තුමන් විසින් කියන ලද දේවවාක්‍ය නම් මෙසේය. ලූක් 11 පරිච්ඡේදයේ 1-4 දක්වා. උන්වහන්සේ එක් තැනක යාඥා කරමින් සිටිසේක. එය නිමවූ පසු උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතාකොට, ස්වාමිනී, ජෝහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස අපටත් යාඥා කරන්නට ඉගැන්වූ මැනවයි කීවේය. උන්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළසේක. ඔබ යාඥා කරන කල මෙසේ කියන්න. පියාණනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව. අපේ පව් අපට කමා කළ මැනව. මන්ද අපට ණයගැදුව සිටින හැමත අප කමාවන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි, ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්තේනි, අද දවසේ ක්‍රිස්තුන් වහන්සේ අපිට උගන්වනවා යාඥා කළ යුතු ආකාරය. මේ ලස්සන යාඥාව ස්වර්ගයේ වැඩ සිටින යාඥාව ක්‍රිස්තුන් වහන්සේ අද දවසේ අපිට උගන්වනවා. ප්‍රේමවන්තේනි, මේ යාඥාව තුල යාඥාවකට වැඩිය අපි දකින්නේ දේව සබඳියාව කියන දේ. දැන් එදා ඊශ්‍රායෙල් ජනතාවයි දිවියත් වහන්සේ අතර මෙවැනි බොහොම කිට්ටු සබඳියාවක් තිබුණේ නැහැ. ඒ අය දෙවියන් වහන්සේ මා උතුම් කෙනෙක්, දෙවියන් වහන්සේ දිහා බලන්නටවත් මට බෑ, ඒ තරම් උන්වහන්සේ උතුම්, මම බොහොම පහත් කෙනෙක් කියලා දෙවියන් වහන්සේ ඒ ඉහළ අහසෙ වැජඹුණා. මම මෙහි ඉඳලා උන්වහන්සේට පුද පූජා උපු කෙරුවා.
ඒ දුම් ඉහළට නගිනවා ආකාරයෙන් මගේ යාඥා ඉහළ ඉන්න දෙවියන් වහන්සේට ළඟා වේවා යන පැතුමෙන් තමයි ඒ මිනිස්සු යාඥා කළේ. නමුත් දැන් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා කියනවා දෙවියන් වහන්සේ කියලා කියන්නේ ඔබේ තාත්තා. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ මේ යාඥාව ඉස්සිරින්ම ආරම්භ කරන්නේ ස්වර්ගයේ වැඩ සිටින මගේ පියාණෙනි, මගේ පියාණෙනි කියලා ආරම්භ කරන්නේ. අ මෙතනදී අපි දකින්නේ ක්‍රිස්තුස් වහන්සේ කියනවා මේ දෙවියන් වහන්සේ කියන කෙනෙක් ඉහළ ආසේ ඉන්න කෙනෙක් නෙමෙයි. මගේ තාත්තා නම් මේ මන් ළඟ මේ තාත්තගේ ඔඩොක්කුවේ මම ඉන්නවා. අන්න එවැනි හැඟීමක් තමයි ක්‍රිස්තුස් වහන්සේ මේ තුර දෙන්නේ. එතකොට ප්‍රේමවන්තයනි මේ යාඥාව මේ වචන ගොඩකට සීමා වුණාට මේ වචන ගොඩක් මුමුණන්නට ඕනේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ තාත්තා කියන ගැඹුරු සම්බන්ධය, ඒ වගේම කිට්ටු සම්බන්ධතාවය දෙවියන් හා අප අතර ඇති කර ගැනීමයි. මේ යාඥාවේ හැම වගන්තියක්ම අරගෙන බැලුවම අපි දකින්නේ දෙවියන් වහන්සේයි මායි අතර තියෙන සම්බන්ධතාවය, දෙවියන් වහන්සේයි මායි අතර තියෙන අන්‍යෝන්‍ය බැඳියාව, දෙවියන් වහන්සේයි මායි අතර තියෙන තේරුම් ගැනීම තව තව වැඩි කිරීමේ ක්‍රමවේදයක්. මෙන්න මේකයි මේ යාඥාව තුළ ඉටු වෙන්නට උනේ. එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන දේ ඉල්ලීමවත් දෙවියන් වහන්සේට මම මේ දේවල් ලබා දෙන්නට කියලා මතක් කිරීමවත් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. මේ ගැඹුරු සම්බන්ධතාවය තව තවත් වැඩි කර ගන්නට ඕන. මම දෙවියන් වහන්සේ තුල යැපෙනවයි කියන දේ, දෙවියන්ගේ ආදරය සමාව මම ලබනවයි කියන දේ, මම නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ කැමැත්තයි ඉටු කරන්න කියන දේ, මෙන්න මේ හැම දෙයක්ම මගේ ජීවිතයට ඈඳ ගත්තම මෙතන තියෙන ප්‍රේමවන්තිනි බොහොම ලස්සන ආදරණීය බැඳීමක්, එකිනෙකා හඳුන ගැනීමක්, තේරුම් ගැනීමක්. මෙන්න මේක තමයි අපේ ජීවිතය තුළ ඉෂ්ට සිද්ධ වෙන්නට ඕනේ. මේ යාඥාව තුළින් අපව යොමු කරන්නේ, අපව ගොඩනගන්නේ, අපිට එක්තරා විදිහක ෆෝමේෂන් එකක් දෙන්නේ. මෙන්න මේ දෙවියන් හා මම අතර තිබෙන සබඳියාව තව තව තීව්‍ර කර ගන්නට, ගැඹුරු කර ගන්නට. ඉතින් ඒක නිසා ප්‍රේමවන්තිනී අපි උත්සාහ කරමු මේ යාඥාවේ කියන වගන්ති වෙත අපේ සිත් යොමු කරලා ඒ තුල මට අවශ්‍ය දේ ඉටු කර ගැනීම නෙමෙයි මෙතන වෙන්නට ඕනේ. දෙවියන් වහන්සේයි මායි අතර ගැඹුරු සම්බන්ධතාවයක් මේ තුල ඇති කර ගන්නට ඕන. අන්නේ සබඳියාව ඇති කරගත්තම මට අවශ්‍ය දේ දෙවියන්ගෙන් මං ඉල්ලන්නට ඕනේ නැහැ. දෙවියන් වහන්සේ අනිවාර්යෙන් දන්නවා මට අවශ්‍ය දේ. ඒ වගේම දෙවියන් වහන්සේගේ සිත ගියාවන් මට හොඳට තේරෙනවා. දෙවියන් වහන්සේගේ අනපනත් මට හොඳට තේරුම් ගන්නට හැකියාව තියෙනවා. ඒ තුල මට පුළුවන් දේව කැමැත්ත ඉටු කරන්නට, දෙවියන් වහන්සේට පුළුවන් මගේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට, දෙවියන් වහන්සේට පුළුවන් මගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නට. මෙන්න මේ දේ තමයි යාඥාව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ දේ ඉටු වුණාම ප්‍රේමවන්තේනි අපේ ජීවිතවලට අවශ්‍ය කරන සියලු වරප්‍රසාද දෙවියන් තුලින් ලැබෙන බව ඒකාන්තයි. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරමු මේ යාඥාවෙන් කියවෙන අරමුණ, ඒ කියන්නේ දේව සබෙදියාව මගේ ජීවිතය තුළ ඇති කර ගන්නට. ඔබට ජේසු පිටයි.